ඔයාලා සීලුම දෙනාව අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපේ මේ YouTube channel එකේ බලාපොරොත්තුව ඒ වගේම අරමුණ වෙන්නේ අනාගතයේදී නැතුම් බැර විෂයක් වෙන තොරතුරු තාක්ෂණය කියන විෂය පිළිබඳව අපේ දුවා දරුවන්ට හොඳ අවබෝධයක් ලබා දෙන එක. ඉතින් තොරතුරු තාක්ෂණ විෂය කියන එක අද O level, A level වගේ සෑම ශිෂ්‍යෙක්ටම අදාරණ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අද අපේ මේ පාඩමේ ප්‍රධානම බලාපොරොත්තුව වෙන්නේ දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද කියන එක පිළිබඳව මූලික අවබෝධයක් ලබා දෙන්න. සමහර විට මේ වෙනකොටත් ඔයගොල්ලෝ දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද කියන එක පිළිබඳව දන්නවා වෙන්න පුළුවන්. සමහරලාට නිර්වචනයන් පවා කටපාඩම් කරගෙන ඉන්න පුළුවන්. නමුත් අපි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද කියන එක සරල උදාහරණ මගින් පැහැදිලි කරන්න. මොකද තොරතුරු තාක්ෂණය කියන්නේ කටපාඩම් කරලා තියාගන්න අවශ්‍ය කරන විෂයක් නෙමෙයි. තොරතුරු තාක්ෂණය ප්‍රායෝගික විෂයක්. ඒ නිසා කටපාඩම් කරනවට වඩා වැදගත් වෙන්නේ මේකේ තියෙන සංකල්ප තේරුම් ගන්න එක. සංකල්පයක් තේරුම් ගන්න එක ඒවා කටපාඩම් කරලා තියාගන්නට වඩාත්ම ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි, එහෙනම් අපි බලමු සරල උදාහරණයක් මගින් දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද කියන එක. හොඳයි, එහෙනම් මම ඔබට පැහැදිලි කරන්න සරල කාරණා දෙකක් උපයෝගී කරගෙන දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද කියලා. හරි, බලමු එහෙනම් අපි මේ කාරණා දෙකෙන් පළවෙනි කාරණා. සමන් කියන ශිෂ්‍යයෙක් පිළිබඳව කාරණා දෙකක් මෙතනදී අපිට සඳහන් කරලා තියෙනවා. පළවෙනි එක, සමන් 2019 ජුනි 19 දින පාසල් පැමිණ නැත. මේ කාරණාව දිහා බැලුවහම අපිට පේන දෙයක් තමයි ශිෂ්‍යෙක් එක දවසක් පාසල් ආවේ නැහැ කියලා. අපිට ඒ ශිෂ්‍යයා පිළිබඳව තීරණයකට තීන්දුවකට එළඹෙන්න හැකියාවක් නැහැ. මොකද එක දවසක් පාසල් නොපැමිණීම ශිෂ්‍යයෙක් ගැන තීරණයක් ගන්න තරම් ප්‍රබල දෙයක් වෙන්නේ නැහැ. නමුත් දෙවෙනි කාරණේ දිහා බැලුවහම අපිට පේනවා සමන්ගේ වාර්ෂික පැමිණීමේ ප්‍රතිශතය 115%. බැලු බැල්මට අපිට තේරෙනවා මේ ශිෂ්‍යයා පාසල් පැමිණීම ඉතා අවම මට්ටමක තියෙන ශිෂ්‍යයෙක් කියලා. ඉතින් මෙන්න මේ වගේ සැකසීමකට ලක් කරලා ප්‍රතිශත විදිහට එහෙම නැත්තම් තේරුම් ගන්න වඩාත් පහසු විදිහට ඉදිරිපත් කරන කරුව අපි හඳුන්වනවා තොරතුරු කියලා. හොඳයි, එහෙනම් මම තවත් උදාහරණකින් ඕගලන්ට පෙන්නන්නම් දත්ත සහ තොරතුරු කියන්නේ මොනවද කියලා. හරි, බලමු මෙතන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සමන් ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නයේට ලකුණු 5ක් ලබා ගත්තා. දෙවනි කාරණේ, සමන් පන්තියේ පළවෙනි ස්ථානය ලබා ගන්නා ලදී. හොඳයි, මෙතෙන්දී පළවෙනි කාරණාව දිහා බැලුවාම පළවෙනි කාරණේ අපිට මේ සමන් කියන පුජ්‍යරයාගේ අධ්‍යාපන මට්ටම පිළිබඳව තීරණයක් ගන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවනි ප්‍රශ්නයේ ලකුණු 5ක් ගත්තා කියන එක ඔහුගේ අධ්‍යාපන මට්ටමේ අපිට ඒකින් තීරණය කරන්න බෑ. නමුත් දෙවනි කාරණාව දිහා බැලුවාම සමන් පන්තියේ පළවෙනි ස්ථානය ලබා ගන්නා ලදී. ඒ කාර්යය දිහා බැලූ බැලමට පේනවා අපිට ඔහුගේ අධ්‍යාපන මට්ටම මොකක්ද කියන එක. සහ ඔහු පිළිබඳව ඕනෑම තීන්දුවකට තීරණයකට එළඹෙන්න මේ කරුණ ප්‍රමාණවත්. ඒ නිසා මේ වගේ කරුණ අපි තොරතුරු විදිහට හඳුන්වනවා. හැබැයි මේ තොරතුරු නිර්මාණය වෙන්න ගණිත ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්නයේ ලබාගත් ලකුණු, ඒත් එක්කම ගණිත ප්‍රශ්න පත්‍රයේ අනෙකුත් ප්‍රශ්නවල ලබාගත් ලකුණු විතරක් නෙමෙයි විෂයන් නාමයේම සියලුම ප්‍රශ්නවලට ලබාගත් ලකුණු එකතු කරලා ඒවැ ප්‍රතිශත නිර්මාණය කරගත්තට පස්සේ තමයි පන්තියේ පළවෙනි ස්ථානය ගත්ත කියන එක හොයාගන්න වෙන්නේ. ඒ නිසා දත්ත තොරතුරු කියන දෙකම අපිට වැදගත් වෙනවා. දත්ත නැත්තම් තොරතුරු පවතින්නේ නැහැ. හරි, මම එහෙනම් මෙතනදී ඔයගලන්ට ඉදිරිපත් කරන්නම් පහසුවෙන් මතක තියාගන්න පුළුවන් නිර්වචනයක් තොරතුරු කියන්නේ මොනවද කියලා. තීරණ ගැනීමට හැකිවන පරිදි අර්ථවත් ලෙස සකස් කරන ලද දත්ත තොරතුරු ලෙස හඳුන්වනු ලබයි. තොරතුරක් වුණාම අනිවාර්යෙන් තිබිය යුතු මූලිකම ලක්ෂණය තමයි තීරණ ගැනීමේ හැකියාව. ඒ නිසා අපිට කියන්න පුළුවන් තීරණ ගැනීමට හැකිවන පරිදි සකස් කරපු දත්ත තොරතුරු කියලා සරලව හඳුන්වන්න පුළුවන්. හොඳයි, එහෙනම් මෙතෙන්දී අපි කතා කරා තොරතුරු ගැන. තොරතුරු ගැන කතා කරා වගේම එහෙනම් අපිට දත්ත කියන්නේ මොනවද කියන එකත් වැදගත්. අපිට දත්ත කියන එක මේ විදිහට සරලව හඳුන්වන්න පුළුවන්. තොරතුරු නිර්මාණය කිරීමට භාවිත කරන ලබන යෙදුම් දත්ත ලෙස හඳුන්වනු ලබයි. සමහර කෙනෙක් බලන්න පුළුවන් යෙදුම් කියන්නේ මොනවද කියලා. අපි උදාහරණයක් ගමුකෝ. බේකරියක්. බේකරියෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය එහෙම නැත්නම් නිමවීම තමයි පාන් කියන්නේ. එහෙනම් මේ පාන් නිර්මාණය කරන්න භාවිත කරන යෙදුම තමයි පාන් පිටි. අන්න ඒ වගේ තොරතුරු කියන්නේ නිමවීමක් නම් ඒ නිමවීම නිර්මාණය කරන්න පාවිච්චි කරන යෙදුම් ආදාන අපි හඳුන්වන දත්ත කියලා. ඒ නිසා අපිට මේ සරල නිර්වචනය
දත්ත කියන එක සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි දැන් බලමු තොරතුරු නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් දත්ත භාවිතා කරලා තොරතුරු නිර්මාණය කරන්නේ කොහොමද කියන එක. හරි දත්ත තොරතුරු බවට පත්වීම ස්වයංක්‍රීයව වෙන්නේ නැහැ. ඒක කවුරු හරි විසින් සැකසීමකට ලක් කරන්න ඕනේ. දත්ත සැකසීමට ලක් කරාට පස්සේ අපිට තොරතුරු නිර්මාණය කරගන්න පුළුවන්. මේ පියවර තුනක ක්‍රියාවලිය අපි හඳුන්වන තොරතුරු සැකසීමේ ක්‍රියාවලිය විදිහට. තොරතුරු සැකසීමේ ක්‍රියාවලිය කියන එක අපිට තවත් ආකාරයකින් නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. දත්ත සැකසීමකට භාජනය කළා තොරතුරු නිර්මාණය කරනවා කියන එක අපිට පුළුවන් ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන විදිහට නිරූපණය කරන්න. එහෙනම් ආදානය වෙන්නේ දත්ත, සැකසීම කියන්නේ අපි ක්‍රියාවලියකට භාජනය කරනවා. මේ ක්‍රියාවලියෙන් පස්සේ අපිට ලැබෙනවා ප්‍රතිදානයක්. ඒ ප්‍රතිදානය තමයි තොරතුරු වෙන්නේ. මේ තොරතුරු සැකසීමේ ක්‍රියාවලිය අපිට මේ රූප සටහනෙන් සරලව නිරූපණය කරන්න පුළුවන්. ආදාන විදිහට අපි දත්ත ලබාගෙන ඒ ලබාගත් දත්ත කිසියම් ගණිතමය හෝ තාර්කික හෝ වෙනයම් තාක්ෂණික ක්‍රියාවලියකට භාජනය කරාට පස්සේ අපිට ප්‍රතිදානයක් ලැබෙනවා. ඒ ප්‍රතිදානය අපි හඳුන්වනවා තොරතුරු විදිහට. හොඳයි එහෙනම් මම ඔබට මෙතෙන් ඉදිරිපත් කරන්නම් කරුණු අටක්. මේ කරුණු අට දිහා බලලා පොඩි වෙලාවක් අරගෙන ඔගොල්ලෝ තීරණය කරන්න මෙතනින් දත්ත මොනවද, තොරතුරු කියන්නේ මොනවද කියලා. හොඳයි අපි එහෙනම් බලමු මේ කාරණාට දිහා. පළවෙනි කාරණාව අපිට දත්තයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද කිසියම් පුජ්‍යලයෙක් පිළිබඳව කරපු විස්තරයක් තියෙන සමන් කියන පුජ්‍යලයාගේ වයස පිළිබඳව. දෙවෙනි කාරණාව ගත්තොත් ඒක තොරතුරක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකට හේතුව මේක සැකසීමකට භාජනය කරපු කාරණාවක්. මේ මත අපිට විවිධ තීරණවලට එළඹෙන්න හැකියාවක් තියෙනවා. තුන්වෙනි කාරණාව ගත්තොත් තොරතුරක්. පුජ්‍යලෙක්ගේ වැටුප කියන්නේ තොරතුරක්. මොකද ඒක සැකසීමකට භාජනය කළා සකසාගත් දෙයක්. ඒත් එක්කම හතරවෙනි කාරණාව ශාහනුසස් පෙළ ඉසට ලකුණු වගේ 1.2 3.4 5ක් ලබාගෙන තියෙනවා. ඒතර උසස් පෙළ ඉසට ලකුණු කියන්නේ තොරතුරක්. විශ්වවිද්‍යාලයට තෝරගන්නවද නැද්ද කියන තීරණය ගන්න ගොඩක් වෙලාවට මේක මත පදනම් වෙලා. පස්වෙනි කාරණේ නිමාලගේ බිල්පතේ පාන්වල වටිනාකම 65කි. බිල්පතක අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ අවසානයේදී මුළු එකතුව. නමුත් මෙතන අපිට සඳහන් කරලා තියෙන්නේ වෙන් වෙච්ච ඒකකයක්. ඒ නිසා මේක මත අපිට තීරණයක් ගන්න හැකියාවක් නැහැ. හයවෙනි කාරණා ශ්‍රී ලංකාව ක්‍රිකට් තරගයක් ජය ගන්නාලාදී. මේක තොරතුරක්. ක්‍රිකට් තරගයක ජය පරාජය කියන එක තීරණය වෙන්නේ ලබාගත් සියලුම ලකුණු එකට එකතු කරාට පස්සේ. ඒත් එක මේ එකතුව අනෙක් කණ්ඩායම අභිභවාගියොත් අපි කියන තරගේ ජය ගත්තා කියලා. ඒ නිසා මේක තොරතුරක්. හත්වෙනි කාරණාව කසුන් අද දින පාසල් පැමිණ නැත. ඒතර ශිෂ්‍යෙක් අද දින පාසල් පැමිණි නැහැ කියන එක ඔහු පිළිබඳව තීරණයකට එන්න තරම් ප්‍රමාණයක් දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක දත්තයක්. අටවෙනි කාරණාව ශහන් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඇතර මේක දත්තයක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද මේක ඔහු පිළිබඳව තීරණයක් ගන්න තරම් ප්‍රමාණාත්මක කරුණක් ඇතුළත් වෙලා නැහැ. මේ වීඩියෝ නරඹපු ඔයාලා සියලු දෙනාට බොහොමත්ම ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ මාලාවකින් අපි ඉදිරියේදී හම්බෙමු. සියලු දෙනාට සුබ දවසක්.